ගෙනාවොත් මේ රටේ පෞද්ගලික අංශය අපිට විරුද්ධව බලපෑම් කරයි වැඩ පොළවල් වැහෙයි කියලා මම කිව්ව වහන්න දෙයක් නැහැ දැන් වැහිලා දැන් වැහිලා ඇඟලුම් කර්මාන්තයේ 35ක් කැබාර්තු තියෙනවා පෞද්ගලික අංශයේ ලක්ෂ 7ක් කැබාර්තු තියෙනවා පෞද්ගලික අංශයේ කඩා වැටිලා ඉවරයි සේවක වෙන්නේ නැහැ මේ වැඩට ඒක නිසා මේ 2500 දුන්නොත් විතරයි සේවකයන්ව කර්මාන්ත ශාලාවට ආකර්ෂණය කරන්න පුළුවන් පෞද්ගලික අංශය සංවර්ධනය කරන්න පුළුවන් ඒක නිසා සෞඛ්‍ය සෞඛ්‍යෙනි අපේ අරගල ඉවර නැහැ මේ යහපාලනය තාමත් අපි බලාගෙන ඉන්නවා මොකද්ද මේ යහපාලනය කියලා ඒ අතරතුර අපි දන්නවා දැන් කතාවක් වෙනවා ජාතික ආණ්ඩුවක් හදනවා කියලා මොකද්ද මේ ජාතික ආණ්ඩුව කියන විදියට නම් පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම පක්ෂ දැන් එක ආණ්ඩුවකට එහෙනම් කො විරුද්ධ පක්ෂය කො විරුද්ධ පක්ෂය කොහෙද විරුද්ධ පක්ෂය ඉන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත ඕගොල්ලෝ තමයි අපි තමයි විරුද්ධ පක්ෂය අපි කියනවා අපි ලෑස්ති ඒ විරුද්ධ පක්ෂේ කාර්යය ඉටු කරන්න පාර්ලිමේන්තුවෙන් එළියේ තොපි ඔක්කොම එකට එකතු වෙන විදිය අපි දන්නවා අපිට විරුද්ධව ඔය ජාතික ආණ්ඩුවක් කියන්නේ මුකුත් නෙවෙයි කම්කරුවන්ගේ අයිතිවාසිකම් උදුරගෙන මර්ධනය කරන්න කියන උප්පර වැට්ටියක් අපි නම් ඔකට අහුවෙන්නේ නැහැ අපි දැම්මම අනතුරු කරන කම්කරු පන්තියට ජාතික ආණ්ඩු ගේන්නේ කම්කරු පන්තිය යට කරලා හාම්පුතුන්ට ඕන දේවල් කරන්න මේ රටට ආයෝජකයෝ ගෙන්න ගන්න උන් කියන ඕන දෙයක් කරන්න අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය හදන්නයි ඒක නිසා හිතන් දෙපා යහපාලනය හොඳ වචනයක් වුණාට මොකද්ද ඒකේ අර්ථය කියන එකක් දැන් අපි බලාගෙන ඉන්න ඕනේ ඒක නිසා සහෝදර සහෝදරියනි මේ මැයි පළවෙනිදා අපේ සංගමයට අපි කියනවා මේ අපේ රැඩිය අනිත් රැඩියෙන් කමලද්දී කුඩා වෙන්න පුළුවන් අපේ පෙළපාලිය අනිත් පෙළපාලියෙන් කමලද්දී කුඩා වෙන්න පුළුවන් අපි කියනවා අපි සංඛ්‍යාත්මකව කුඩා වුණත් ගුණාත්මකව බලද්දී අපේ රැඩිය විතරයි සම්සන්න සංඛ්‍යේ නියමිනාවන් නියෝජනය කෙරුවේ ඒක නිසා සෞර පෞරේණි අපි සූදානම් වෙමු ඊළඟ අවුරුද්දේ මොන ජාතික ආණ්ඩු නෙමෙයි